මෙම පොත ඔබ වෙනුවෙන් නිර්මාණය කිරීමෙන් අපට ඇති වූ සතුට ප්‍රමෝදය ඉමිහිරි රසයෙන් රසවත් වූ එක එක කැවිලි පෙවිලි වර්ග මිල්ක් මේඩ් වලින් සාදා ගැනීමෙන් ඔබටත් ඇති වෙන බව අපි විශ්වාස කරමු එසේනම් පටන් ගමු රසයේ විශ්මය රස මවුමු සතුටින් අවුරුද්දට කැවිලි පෙවිලි හදන්න ගිහිල්ලා අම්මෝ පුදුම ඔළුවක ඇක්කුමක් නෙදියන්නේ මේ ලෑස්ති වෙන්නේ වසර 150ක මිල්ක් මේඩ් රස සමරන්නට මිල්ක් මේඩ් රස රෙසිපි 150ක් අතේ තියාගෙන සුවිශේෂ වැඩක් පටන් ගන්න සති අන්තයේ වින්දනී අඩහෝරාව මේ ඉන්නේ chef ජයවර්ධන රාජපක්ෂ පටන් ගමු මිල්ක් මේඩ් ITN cook with fun ජයග්‍රහණය වර්ධනය කරන්න පුළුවන් රාජ්‍යයට තමන්ගේ රටට පක්ෂපාති ආදරය කරන ජය වර්ධන රාජපක්ෂ චෙක් ජය වේවා කියලා පිළිගන්නවා රට වෙනුවෙන් මම බය වුණා රට වෙනුවෙන් රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් බොහොම නිහඬ සේවයක් කරන කෙනෙක් ඔබ ඉතින් අපේ මේ වැඩසටහනට අපිත් එක්ක ඉන්න එක ලොකු සතුටක් ඔයා අපේ පවුලට සතුට කියන්නේ හරියට මිල්ක් මේඩ් අපේ පවුලට කියන්නේ සතුට වගේ තමයි මිල්ක් මේඩ් එක්ක සති අන්තයේ වින්දනී අඩහෝරාව අදත් ආරම්භ කරන්න හදන්නේ වත්තල ෆෙගාසස් ස්ට්‍රීට් හෝටලේ සිට ඉතින් එහි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන වසර ගණනාවක් තිස්සේ එපමණක් නෙමෙයි තමන්ගේ සේවාව ආයතනයට පමණක් සීමා නොකර සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලෝකයේ විසිරී පැතිරී ඉන්න බොහෝ දෙනෙකුට ඒ රටවල්වල ඉඳලා ලංකාවේ රහට රසවත් ආහාරයක් හදාගන්න විදිය කියලා දෙනවා. අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු. පටන් ගමු. ඔව් අපි අද හදන්න යන්නේ මිල්ක් මේක් මිල්ක් ටොෆි. හරි. එහෙම නැත්නම් මිල්ක් මේක් කිරි ටොෆි කිව්වහම අපිට හරි පහසුයි. අපිට ඉතින් අපිට දිවට කොහොම දෙන්නේ නම දාගන්න පුළුවන්. හරි පහසුයි. ඉතින් මේක හැමෝම දන්න දෙයක්. අපේ හැමෝටම මැදිලා තියෙන දෙයක්. නමුත් අපි මේක අපි කියා දෙන්න හරි පහසුයි. දැන් කෙනෙකුට අපි හෝටල් වෙනවත් මම දැන් කිරි ටොෆි හදන්න ඕන කිව්වහම අපි ශ්‍රී ලංකන් නයිට් එකට අපි හදනවා. තමයි ඒක පොඩක් මෙහෙම කලගෙන ඇයි පොඩක් බයයි. ඇයි බය? මේක හරියට එන්නේ නැති වෙයි පද වෙන්න. මේක හයිවේ. හයිවේ. සමහරලාට ගල්ලිනි ගෙනල්ලා උදළු ගෙනල්ලා කඩන්න වෙනවා. සමහරලාට කුඩු වෙලාම යනවා. ඉතින් ඒක නිසා අපි මේ දේවල් අමතක කරලා මිස්ටර් මේට් අරගෙන අපි කොහොමද ලස්සනට සීටෝප් එක හදන්නේ කියලා තමයි කියලා දෙන්නේ. මේ වගේ දේවල් සීටෝප් වලට බය වෙච්ච කාලේ ඉවරයි ආ. සීටෝප් අපි හදන්න ගිහිල්ලා වැඩේ අතහැරලා දාන ඒ සියලු දේට තිත තියන්න ඔන්න අද පටන් ගන්න වැඩේ චෙක් කරනවා මේ සුන්දර කාලේ ඉතින් මම හිතනවා හැමෝම නිවසේ දෙන කාලේ ඒක නිසා මම ලිප ඔන් කරගෙන මම මේකට එකතු කරගන්න දේවල් පොඩ්ඩක් මතක් කරන්න මිල්ක් මේක් ටින් එකක් තියෙනවා මේකේ මිල් ග්‍රෑම් තියෙනවා 510ක් ඒ වගේම සීනි ග්‍රෑම් 250ක් ඕන වෙනවා බටර් ග්‍රෑම් 40යි කැසු ග්‍රෑම් 50යි ඒ වගේම අපිට වැනිලා ටීස්පූන්යක් අවශ්‍ය වෙනවා ඔය ටික තමයි අවශ්‍ය පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් නිවසේ අපි ඉස්සලම මිල්ක් මේක් ටික එකතු කරගමු ඊට පස්සේ අසංක මම මේකට වතුර එකතු කරගන්නවා ටින් එකේ භාගයක ප්‍රමාණය මම අද අසංකට මේකේ රස බලන්න ඉතුරු වෙන්නේ මේ ටික හොඳට මේ විදිහට කවලම් කරලා මේක මේ විදිහට එකතු කරගන්නවා ඒත් එක්කම අසංක මම මේකට එකතු කරගන්නවා සීනි ටික ග්‍රෑම් 250ක ප්‍රමාණය ඒ වගේම බටර් ග්‍රෑම් 40ක ප්‍රමාණය. මේක ඉතාලම හොඳින් කලවම් කරගන්න ඕනේ. කලක් කරගන්න ඕනේ. මොකද ඉස්සෙල්ලා ටික තමයි මේක හොඳට සීනි බට කවලම් වෙනකම් මේක අඩියල්ලන්න නැති වෙන්න හොඳට කවලම් කරගන්න ඕන අතන. මේ වගේ බොහෝ ආහාර වට්ටෝරු පිළිබඳව දැනගන්න හොයාගන්න ඔබට හරියම ලේසියෙන් පුළුවන්. කරන්න තියෙන්නේ අපේ වෙබ්සයිට් එක ගන්නේ අපේ වෙබ්සයිට් එක කියලා කියන්නේ www.milkmaid.lk කියන වෙබ්සයිට් එකට ගියහම මේ වගේ රෙසිපීස් ගණනාවක් ඔබට හොයා ගන්න පුළුවන් ඒ සියලු දේ ඔබට ගෙදරදී පුහුණු වීම කරලා බලන්න පුළුවන් හදලා බලන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි Facebook එකට යන Facebook එකට ගිහිල්ලා Nestle Milkmaid Sweet Delights කියන page එකට ගියොත් එහෙම තවත් ගණනාවක් වටවරු තියෙනවා ඉතින් මේ ඕනෑම විදිහකින් ඔබට පුළුවන් කම තියෙනවා මිල්ක් මේඩ් රස උදුරන කෑම වට්ටෝරු හොයාගන්න එකතු කරගන්න නේද චෙක්.
මේ විනාඩි 15ක් 18ක විතර කාලයක් ඇයි හරි අපි එකතු කරගන්න ප්‍රමාණවල අනුව ටිකක් මේක ටයිම් එක වෙනස් වෙනවා අපි කියමු වැඩිපුර ටීම් ප්‍රමාණයක් එකතු වෙනවා නම් ඒක ටයිම් එක ටිකක් වැඩිපුර යනවා විනාඩි 45ක් වෙන්න පුළුවන් මම පොඩි මේ දෙයක් තියෙනවා අරන් එන්නද අරන් මෙරුවට පෙන්නන්න ඕනේ ඕනේ අපි එතකන් පොඩි විරාමයකට ගිහිල්ලා එමුද එමු බ්‍රේක් එක විරාමයේදී වටිනා මේක මිල කරන්න බැරි අමිල දෙයක් ගෙනාවා මේ තමයි වසර 150ක මිල්ක් මේඩ් රස සමරන්නට නෙස්ලේ ආයතනයේ මගින් මිල්ක් මේඩ් රෙසිපි 150 මේක ගෙදරක තියෙන්න ඕනම දෙයක් හැබැයි මේක ඉතාම සීමිතයි මම මේක ඇතුලේ තියෙන සුවිශේෂ මම ටිකක් කැමති කෑමක් තෝරගන්න 85 වෙනි පිටුව කැරමල් පුඩින් චෙෆ් තාම වැඩේ නේ නේ චෙෆ් තාම වැඩේ නේ බෙන්සල්ට් කැමතිද මම කැමතියි ඒකනේ මම මිල්ක් මේඩ් ටින් එක ඉවර කරනකම් බලන් හිටියේ හරි සැකසීමට ගත වෙන කාලය මිනිත්තු 46 සංග්‍රහ කිරීම 8 දිනකට ප්‍රමාණවත් වෙනවා අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක් මේඩ් ලොකු ටින් එකක් සීනි මේස හැදි 3ක් 4ක් බිත්තර 6ක් ගසාගත් වැනිලා එසන්ස් වතුර ටින් එකහමාරක් සාදන ආකාරය සීනි මේස හැඳි 3ක් 4ක් සමග වතුර මේස හැඳක් ස්ටේන් ඇන්ඩ් ස්ටීල් බඳුනකට දමා සීනි උණුවේ දුබුරු පැහැවන තෙක් හැඳි ගාමින් රත් කරගන්න. රත් වූ කැරමල් එක බඳුනක් ඇතුළත තවරා ගන්න. දැන් මේකේ මේ විදිහට තව ස්ටෙප්ස් දෙකයි තියෙනවා. තව පියවරවල් දෙකයි තියෙන්නේ. රසවත් කැරමල් පුඩින් එකක් මේ උත්සව කාලේ හදාගන්න පුළුවන්. මේවා හදාගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව Facebook එකෙන් සහ වෙබ්සයිට් එකෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ පොතක් තමන්ට එහෙම නැත්නම් තමන් වැඩිහිටි කාන්තාවක් නම් නිවසක තමන්ගේ ආදරණීය දියණිය විවාහයෙන් පස්සේ ඇය යන තැනකට සතුටින් ජීවත් වෙන්න දුවෙකුට දෙන්න පුළුවන් මේ තරම් දායාදයක් තියනවා කියලා මම නම් හිතන්නේ. මොකද අද කාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද කාලේ ළමයි කෑම හැදුවට කෑම රස නැහැ නේ ඉස්සර ආච්චිලා අම්මලා ගැනමනේ කියන්නේ. එහෙම කියන්න එපා ඒගොල්ලන්ට. ඒ කියන්නේ මේ ෂෙෆ් කෙනෙක් ගෙදරින් ඉන්නා වගේ තමයි පොත තියෙනවා කියන්නේ. හරියට. හරියට හරි. ඒ කියන්නේ මේ අපේ චෙෆ් ජයවර්ධන රාජපක්ෂව ගෙදර අරන් ගිහලා තියාගත්තා වගේ තමයි මේ පොත තියෙනවා කියලා කියන්නේ. මිල්ක් මේඩ් කියලා දෙන්නෙම මිල්ක් මේඩ් එකතු වෙන්නෙම අපේ පවුලේ සතුට ඇති කිරීම පිණිස. විශේෂයෙන්ම මිල්ක් මේඩ් එක කෑම හදනකොට ඔන්න කුසියට පොඩි කට්ටිය දුවගෙන එනවා මේ සුවඳත් එක්ක. පුදුම සතුටක් ඇති වෙනවා පුංචි දරුවන්ගේ වැඩිහිටියන්ගේ මහත්තයා පත්‍රයේ බලන ගමන් නම් ඉන්නේ සුවඳ එනකොට මොනවද හදන්නේ අද කියලා පත්‍රේ බලන ගමන් නිකන් මේ පැත්තට නිකන් නහය හරවලා පොඩි එහෙම ඒවා තියෙනවා ගෙවල්වල. ඒ හැම දෙයක් එක්කම ඇති වෙන්නේ මිහි වෙන්නේ සතුට. සතුට තමයි සැපවත් පවුලක පරමාර්ථය. හරි දෙනවනේ පරණ සින්දුවක සැපවත් පවුලක පරමාර්ථය. සතුට. ඒ සතුට තමයි අපි ළඟා කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම සතියන්තයේ වින්දනීය අඩහෝරාව. ITN TV කාලාන්තරයක් තිස්සේ මේ සූපවේදී වැඩසටහන් එහෙම නැත්නම් මේ කෑම වෙන ආකාරය ඒ වගේම මේ කාන්තාවන්ට විශේෂයෙන්ම වැඩසටහන් ආරම්භ කරේ ස්වාධීන රූපවාහිනී සේවයේ වසර ගණනාවක් තිස්සේ මේ ආපු ගමන් මගේ අද වෙනකොටත් අපි ඒ ධෛර්යයෙන්ම ඒ ආකාරයෙන්ම මේ සියලු වැඩසටහන් පවත්වාගෙන යනවා ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ලංකාවේ ඉතාම කාර්යබහුල සූපවේදියෙක් චෙෆ් කෙනෙක් තමයි චෙෆ් ජයවර්ධන රාජපක්ෂ කියලා කියන්නේ පෙගාසස් හෝටලේ ප්‍රධාන සූපවේදියා. ඉතින් ඔහු මොන වැඩේ තිබ්බත් ITN Cook with Fun කියලා කිව්වොත් අපේ පළමු තැන දෙනවා. අපේ හදවතේ පළමු තැන ඔබටයි. දැන් මේක හොඳට අපි කවලම් කරන ගමන් තියෙන්නේ අපෝ ගින්දර අඩු කරගන්න වැඩි කරගන්න. හරි පරිස්සමෙන් මේක හොඳට කවලම් කරගෙන අඩියාලන්න දෙන්නේ නැතුව අපේ පදම එනකන් අපි මේක හදාගන්නවා. මේ වෙලාවේ චෙෆ් මේ හෝටලයට ආපු විශේෂයෙන්ම කියන්නට ඕනේ පෙගාසස් හෝටලයට ආපු විදේශිකයන් දෙපළක් අපිත් එක්ක එකතු වෙනවා මේ වැඩසටහන රස ගන්නවන්න වගේම මිල්ක් මේඩ් එහෙ අරගෙන යනවා අනිවාර්යෙන් මෙහෙන් හොඳයි මේ වගේ බොහොම සතුට Thank you very much. ඉතින් මේ සතුට තමයි මං කියන්නේ මෙච්චර වෙලා කියාගෙන ආවේ චෙෆ් මිල්ක් මේඩ් කියන්නේ දැන් මීට පෙරත් අපි මේ වගේ වැඩසටහන් කරලා තිනවා හැබැයි සතුට කොහෙන්ද හොයාගෙන වෙන එහා රටක ඉඳලා කට්ටිය වෙතෙන්ට ආවා ඒක තමයි ගෙදරත් මේ වගේ සතුට ඇති වෙනවා
නෑදෑයෝ මිත්‍රයෝ හැමෝම එක්ක එකතු වෙලා සතුටින් කාලය ගත කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ උත්සව කාලේ සතුට කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා සතුටින්ම ඉන්න පුළුවන් මිල්ක් මේඩ් එක්කම දවස ගත කරනකොට. Chef, දැන් විශේෂ ප්‍රශ්නයක් තමයි මේක ජාතික ගැටලුවක් කියලා දිනවා මේ කිරිට අපි හදන්න ගියාම මේකේ හරි පදම කොච්චර වෙලාවකින්ද මේක ලිපෙන් බා ගන්න ඕනේ කොච්චර වෙලා හැඳි ගන්න ඕනේද මේ වගේ ප්‍රශ්න තියෙනවා ඔව් දැන් අසංක මේක මම ගෙන්දර අඩු වැඩි කරගෙන තමයි මේක කරේ දැන් මට ප්‍රශ්නයක් වෙන්න මම දන්නවා කොහොමද පදම එන්න ඕනේ අනිවාර්යෙන් අසංක වටේ හොඳට කෑලි ඇලෙන ගානට එන්න ඕන මේ පදම තව ටිකක් එන්න ඕනේ මේක ඊට පස්සේ තමයි අසංක අපිට මේක වාදෙන් එකතු කරගන්න වෙන්නේ නෙවලා කපා ගන්න ඉතින් මේ පදම වෙලාවක් කියන්න බෑ වෙලාවක් කියනවා සාමාන්‍ය එක ටින් එකක් අපි හදන්න ගියොත් විනාඩි 20ක වගේ කාලයක් 18ක් 20ක් වගේ කාලයක් යනවා. ඒ ගින්දර 90 තමයි. ඉතින් මද ගින්නේ තමයි මේක වතුර ටික ඉවත් වෙනකන් අපි රිවර්ස් හිමින් මේක හොඳට මේක කම්මැලි අයට කරන්න බෑ නේද? නොකඩවා නොනවත්වා. කම්මැලි වුණ කරන්න වෙනවා. හැබැයි අපි හරි පදම ඉන්න කම්මැලි කමට කරනවා. මොකද දන්නවද මේක නොනවත්වාම අත ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍රයක් වගේ. රසවත් දේවල් ආහාරයට ගන්නව නම් අපි ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා. හොඳ දේවල් කොහොමත් ලේසියෙන් ළඟා කරගන්න අමාරුයි කියන කතාව තමයි මාත් අහලා තියෙන්නේ. දැන් අසංකරත පොඩි වැඩක් තියෙනවා ඒ අතරේ මට කැෂනට් එක මේක පොඩියට කපලා දුන්නා නම් අපිට මේකට එකතු කරන්න පුළුවන් chef මේ ටික නම් හරි අපේ වැඩේ හරි දැන් තියෙන අසංක අපිට වැනිලා ටිකක් මේක එකතු කරලා කැෂනට් ටිකක් එකතු කරගෙන මේක ඉවර කරන්න වැඩි. මැන්න ටික මම එකතු කරගත්තා. පොඩික දාමු මේකටනේ. හරි. අර කතාවක් තියෙනව නේද? කොයි පිටරියත් එකයි කියලා පිටි කරුවට. දැන් කොහොමද ඉතින්? बस ऐसा कर मेरे बटर टिका गाल देना किसी वक्त तेरे आप ही मेरे के ता हमारे रूम काटे उत्तर करने यार नहीं ये तमाई मेरे के दांग लेकर गान नोडे नहीं ये संधा मेरे के मेरे बटर टिका गाल सीनी टिका कुडिंग इस तरह घरे अन्न अन्न रहस्य किया लो ना हाँ वे ना काट वाट थे मन ओके यार मुझे मन नंबर रहस्य किया ना සීනි ටිකක් මේ කුඩින් ඇතිද බටර්? ඇතිද බටර්. සීනි ටිකක් ඉස්සරහ ආවා. ඊට පස්සේ මේ වගේ පදමට ආවට පස්සේ අපි මේක අපි ඉක්උතු කරගමු. chef මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා chef. මේ දැන් මේ සීනි මොකද මේකට චුට්ට චුට්ට දාන්න කිව්වේ ඔව් මේකට අසංක ඇත්තටම සීනි එකතු කරගන්න එක මේක ඇතුළ ගලව ගන්න ලේසි අපිට මේ විදිහට හොඳට තුනී කරගන්න තියෙන්නේ මේක නිවෙනකම් chef දැන් නම් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ රස බලන්න තියෙන්නේ මේ ගැනත් පොඩි විස්තරයක් කියන්න අසංක දැන් සාමාන්‍යයෙන් කීටෝ පේකක් අපි පොඩි වෙලාවක් යනවා සෙට් වෙන්න නමුත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක නිසා අපිට කරගෙන යන්න ඕනේ නිසා මම එකක් හදාගත්ත කලින්ම මේ හදාගත්ත මේ ට්‍රොෆි එක ඉතින් මේක අපිට දැන් කෑලි කපලා ලස්සනට අසංක කතා කරනකම් මම මේක කෑලි කපලා ලස්සන සරසන්න chef ඉතින් මුළු රටේම සියලු දෙනාගේම රසවත් දේවල් හැමදාම රසවත් විදියට සරසපු කෙනෙක් ඒකේ සතුට දින සියල්ල ඔබට ලැබෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මේ රසවත් වට්ටෝරු 150ක් සහිත milk made recipe 150ක් වටිනා පොත ඔබට හිමි කරගන්න ආකාරයයි මම මේ කියන්න හදන්නේ මෙන්න ප්‍රශ්නේ milk toffee සෑදීමට මේ milk toffee එහෙම නැත්නම් milk made kiri toffee සෑදීම සඳහා එකතු කරගත යුතු වතුර ප්‍රමාණය කොපමණද milk made kiri toffee සෑදීම සඳහා අපි අද එකතු කරගත්ත වතුර ප්‍රමාණය කොපමණද
ඔබට පොඩි හරි ගැටලුවක් ආවොත් ඔබට මතක නැත්තම් ඔබට පුළුවන් www.milkmaid.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙසිපි එකේ තොරතුරු දැනගන්න. ඒ වගේම Nestle Milkmaid Sweet Delights Facebook page එකට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ සියලු තොරතුරු දැනගන්න. ඒ නිසා අපි කියනවා මේ පොත දිනා ගන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ඉතාම ඉක්මනින් කෙටිපණි විඩයක් SMS එකක් එවන්න 0774 57 43 90ට 0774 57 43 90. චෙෆ් වැඩ නේද? මේ කපන ක්‍රමය පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේක ටිකක් ඉගෙන ගන්න වටින දෙයක්. ඊට පස්සේ සංකප්පි මේ ටික මේ විදිහට වෘත්තීය මට්ටමේ කෙනෙක්ගෙන් වැදගත් වෙන්නේ අපි අවශ්‍ය හැඩයට කැරි කපාගෙන අපි මේක ලස්සනට සරසගමු. අසංක මේකට අපි මේ 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 හොරෙන් කෑවනේ එතකොට බාහිර කර බලන්න. ඇත්ත කියන්නේ රසයි නේද? රසයි කොහොමද? අර කජු හොඳට කපපු හින්දා තව රස වෙනවා. ඔව් අසංක මේක ටිකක් තවත් මම රසවත් කරන්න ලස්සන කරන්න යන්නේ. අපිට පළතුරු මොන හරි එකතු කරන්න පුළුවන් මේක. තවත් සරස ගන්න. ඉතින් මම ඒ ක්‍රමයක් කියා දෙන්නම්. මේක චෙෆ් දැන් හුඟක් දෙනෙක් දන්න දෙයක් තමයි ලෝකේ ඕනෙම දෙයක් කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවනේ. ඕනේ වට එපාවට කරන්න පුළුවන්. කරන්න ඕනේ ඉඳ කරන්න පුළුවන්. ඔව්. එහෙම නැත්තම් මේක තමයි තමන් කරන අන්තිම වැඩේ. මේක තමයි තමන්ගේ ජීවිතයේ සුවිශේෂම වැඩේ කියලා කරන්නත් පුළුවන්. පුළුවන්. දැන් chef එහෙම කෙනෙක්. ඒ වගේ නිෂ්පාදකවරයෙකුත් ඉන්න. ඒ වගේ කණ්ඩායමක් ඉන්න අපේ ස්වාධීන රූපాయని සේවයේ. ඉතින් චමින්ද රෝහණ ඇතුළු අපේ කණ්ඩායමත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ වැඩේ මේ තරම් වටින විදිහට වෙනස් විදිහට ලංකාවේ තවත් බොහෝ මෙවැනි වැඩසටහන් තියෙදි මේ වැඩසටහනට සුවිශේෂ ඔබගේ ප්‍රේක්ෂකාගාරයේ ඉහළ ප්‍රතිචාර ලැබෙන මට්ටමට රැගෙන එන්න මේ සියලු දෙනා දායක වෙලා තියෙනවා. හරියට අර මිල්ක් ටොෆි හදන්න ගියාම මේකට මිල්ක් මේඩ් එකතු කරා, සීනි එකතු කරා, මේ ගොඩක් දේවල් එකතු කරනවානේ. එතකොට මේ සියලු දේවල් එකතු වෙලා තමයි මේක රසය හැදෙන්නේ. හැදෙන්නේ. ඒ වගේ තමයි දැන් මේ මේ දැන් මේ කිල් ටොෆි එක හදන එක ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. හැබැයි චෙෆ් ජයවර්ධන රාජපක්ෂ කියන්නේ සුවිශේෂ විදිහට මේ වැඩේ කරන කෙනෙක්. ඒක හරි අපූරුයි. අපූරුයි කියන්නේ පූර්වෙහි මම දැක්කේ නෑ ඔය වගේ දෙයක් කරනවා. අපිට ඕන නම් මේක අපි මේකෙම තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ලස්සන භාජනයකට මේක තියලා ලස්සනට ටොපින් එකක් දාගන්න. මොකද අපේ මේ ටොපින් එක තියෙනවා චොකලට් ටොපින් එක. කොහොමත් කෙසෙල් එක්ක මේ ටොපින් එක උනාට පස්සේ කොහොමත් රසවත්. රසවත් නිසා තමයි අපි මේ විදියට තව එක හදාගමු නේද? ඔව්. දැන් නම් ඉතින් අපිටත් පුළුවන් මේක හදාගන්න. මේ ඕනේ මම ගන්න එක. මොකද ප්‍රශ්නෙට උත්තරයක් කියලා හරියට හරි ඒක තමයි නිවැරදිම ක්‍රමේ. ඉතින් ඔබට බොහොම වාසනාවන්ත සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න සතුට තමයි වැදගත්. එහෙමනම් චෙෆ් ජයවර්ධන රාජපක්ෂ ඔබට බොහොම ස්තුතියි. ඔබ කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න හරියට මිල්ක් මේඩ් වගේ සතුටින් ඉන්න අපි ගිහින් එන්න ITN Cook with Fun with Milk Maid.